අයිවන්නලන හැමෝටම ඉතින් අද මෙලොක අපි කතා කරන්න ඔයාගේ ෆෝන් එක ආරක්ෂාවත ඔයාලා එක එක ලොක් කැම පාවිච්චි කරනවා. ඉතින් අද මෙලොක අපි කතා කරන්න සුපිරිම සුපිරි ඇප් එකක් ගැන තමයි අද මෙලොක අපි කතා කරන්න. ඉතින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එම ඔයාලට පේනවාද මගේ ෆෝන් එක දැන් මේක ලොක් වෙලා තියෙන. මට පුළුවන් මේක බොලියම් බටන් එක ක්ලික් කරලා පස්සේ මේක අන්ලොක් කරගන්න. ඉතින් ඔයාලට පේනවාද දැන් මගේ ෆෝන් එක ලොක් වෙලා තියෙන. ඉතින් ඔයාලට පේනවාද මම කිසිම දෙයක් කරාට අන්ලොක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට මම මේක බොලින් බටන් එකයි මේකයි උඩේක ක්ලික් කරපු ගමන් ෆෝන් එක අන්ලොක් වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මේ ගැන තමයි කතා කරන්නේ. ඔයාගේ ෆෝන් එක ආරක්ෂාවට මේ වගේ ලොක් එකක් කොහොමද දාගන්නේ? ඒ වගේම ඕනම ඇප්ලිකේෂන් එකකට ඔයාට ඒ ලොක් එක දාගන්නත් පුළුවන්. ඔයාට පේනවාද මම ගැලරියට යනකොටත් ඒ කෝඩ් එකම දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාට පේනවාද මම මේකයි මේකයි ක්ලික් කරපු ගමන් ඔයාට ඒ කෙලින්ම අන්ලොක් වෙනවා. ඉතින් ඔයාට මේක ඇප් ලොක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එක ලොක් එකක් විදිහට මේ ලොක් එක ඔයාට යූස් කරගන්න පුළුවන්. හිතනවා මේ වීඩියෝ වල ගොඩක් වැදගත් වේවි. වීඩියෝ එක හොඳයි කියලා හිතන තනිවරෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න, වීඩියෝ එක ලයික් කරලා දාන්න, channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන තනිවරෙන් share කරන්න. අනිවාර්යෙන් ඉන්ටර්ෆේස්ේ ඉවරනකම් මේ වීඩියෝ එක බලන්න. කොහොමද ඔයාගේ ෆෝන් එක බොලියම් බටන් එකෙන් කොහොමද ලොක් එකක් දාන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඔයාලට ඒ දේ කරන්න නම් ඔයාලට පොඩි ඇප්ලිකේෂන් එකක් ගන්න සිද්ධ වෙනවා. ඔයාගේ ෆෝන් එක ප්ලේ ස්ටෝර් එකට යන්න. ප්ලේ ස්ටෝර් එක ගිහලා පස්සේ මේ විදිහට සර්ච් කරගන්න. අනිවාර්යෙන් මේ ඇප් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට එතනින් ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට පේනවාද MB3ක් වගේ තමයි මේ ඇප්ලිකේෂන් එක වෙන්නේ. ඒ වගේම රේට් එක 4.3 වෙනකම්ම තියෙනවා. 1 මිලියන තත් වැඩි මේ ඇප්ලිකේෂන් එක දැනටමත් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයා කැමති නම් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. අපි බලමු මේ වැඩ කෑලි ටික මොකක්ද කියලා. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කළා පස්සේ මෙතනින් ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම ඔයාලට පේන මෙතන නෙක්ස්ට් කරන්න කියනවා. නෙක්ස්ට් කළා පස්සේ මෙතනින් ඔයාගේ කෝඩ් එක දෙන්න. ඔයාලට පුළුවන් බුලියන් බටන් එක නැත්නම් අප් බටන් එක, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඩවුන් කී එක. ඔයාලට පුළුවන් මේ විදිහට මම මේ විදිහට හතර පාරක් විතර දාන්නම්. ඔයාලට පේනවාද මේ විදිහට හතර පාරක් දාලා පස්සේ මම මෙතන නෙක්ස්ට් කරනවා. ඒකේ විලා ඔයාගේ බුලියන් බටන් එක ඔයා කැමතිද මෙතන දාගන්න පුළුවන්. ඒ කියන්නේ උඩ එකයි යට එකයි ඔයාගේ ගැළපෙන විදිහට ඔයාලට එතනින් කස්ටමයිස් කරගන්න පුළුවන්. මම දැම්මේ බොලියන් ඩවුන් කී එක හතර පාරක් දැම්මේ. ඊට පස්සේ මෙතන දෙවෙනි පාරක් මෙතනින් මම ඉල්ලනවා. ඊට පස්සේ මම එක පාරයි, දෙපාරයි, තුන් පාරයි, හතර පාරයි. මේ විදිහට දාලා පස්සේ මෙතන මම කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කළා පස්සේ මෙතන බැරි වෙලා තියෙන වාගේ ෆෝන් එක, ඒ කියන්නේ පාස්වර්ඩ් එක අමතක වුණොත් තමයි මේ රිකවර් කරගන්න ක්‍රමයක් තමයි මෙතන එන්නේ. ඊට පස්සේ මම මෙතන මම නිකන් දාන්න මයි ෆෝන් නම්බර් එක නිකන් 076යි කියලා මම මෙතන දාන්න. නිකන් මතක හිතෙන දේ වගේ කියන්නේ බෙරිවලා පෝකට් පාස්වර්ඩ් කරන්න ඔයාලට සිද්ධ වුණොත් තමයි ඔයාලට මතක හිතෙන විදිහට තමයි මේක ඉල්ලන්නේ. ඊට පස්සේ මේ විදිහට දාලා පස්සේ මෙතන නෙක්ස්ට් කරන්න. නෙක්ස්ට් කරලා පස්සේ ඔයාලට පේන මෙතන users access එක අනිවාර්යයෙන් ඔයාලට මෙතන allow කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මෙතන okay කරන්න. okay කරලා පස්සේ ඊට ඔයාලට පල්ලියට ගිහිල්ලා පස්සේ ඔයාලට පේන මෙතන k not කියලා. ඊට පස්සේ මේක click කරන්න. click කරලා පස්සේ මෙතන allow කරන්න. allow කරලා පස්සේ මෙතන ආයි back යන්න. back ගිහිල්ලා පස්සේ දෙවෙනි එකත් ඔයාලට පේනවා display over other apps කියලා. ඊට පස්සේ ඒකත් ග්‍රැන්ඩ් දාලා පස්සේ මෙතනින් ඇලෝ පර්මිෂන් දාලා මෙතනින් බැක් කියන්න. බැක් ගිහලා පස්සේ ඔක්කොම ඕකේ. දැන් අපිට ෆිනිෂ් මේ විදිහට ක්ලික් කරපු ගමන් අපිට මේක මේ ඇප් ලොක් එක අපිට හඳුනා ගන්න පුළුවන් නේද? මේක කෙලින්ම ඒ කියන්නේ නෝට් එකක් වගේ. ඒ කියන්නේ මේක හිතා ගන්න බෑ. මේක ඇප්ලිකේෂන් ඒ කියන්නේ ඇප් ලොක් එකක් කියලා කාටවත් හිතා ගන්න බෑ. ඉතිහාසවල වෙනවාද මේ තමයි ඇප්ලිකේෂන් එක. ඉතිහාස මම මේක ක්ලික් කරපු ගමන් මේක වෙලා නෝට් පැඩ් එකක් වගේ තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙතන ඕනම දෙයක් ඇසියෝ කරලා තියාගන්න. නෝට් පැඩ් එකක් වගේම තමයි. ඊට පස්සේ ඔයාලට පේනවා නේද දැන් ඔයා පාස්වර්ඩ් එක ඔයා දාපු විදිහට කියන්නේ බොලින් අප් බටන් එක වේවා වගේ ඩවුන් එක වේවා. මම ඩවුන් එක හතර පාරක් තමයි දැම්මේ. මම මේ විතර හතර පාර එක පාරයි දෙපාරයි තුන හතර පාරයි දාපු ගමන් මේක කෙලින්ම ලොක් එකට යනවා. ඊට පස්සේ ලොක් එකට ගිහලා පස්සේ මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් ටික ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. වෙන මෙතන ස්ක්‍රීන් ලොක් එක. ඒක කැමති නම් ස්ක්‍රීන් ලොක් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට වෙන ස්ක්‍රීන් ලොක් එකට ගිහපුව ගමන් ඔයාලට වෙන මෙතන ස්ක්‍රීන් ලොක් එක මෙතන ඔන් කරන්න. ඊට පස්සේ මෙතන ග්‍රෑන්ඩ් කරලා පස්සේ ඊට පස්සේ මෙතන ඇලෝ කරන්න. ඇලෝ කරලා පස්සේ මෙතන ES කරන්න. ES කරපු ගමන් මෙතන වගේ තියෙන පාස්වර්ඩ් එක දීලා පස්සේ මෙතනින් අපිට ඔක්කොම ඕකේ. ඊට පස්සේ ඔයාලට වෙන මෙතන දාලා තියෙන ඊට පස්සේ මම මෙතන දැන් අපි දාපු ලොක් එක වැටිලා තියෙනවද කියලා අපි බලමු. ඊට පස්සේ මගේ ෆෝන් එක මම මේ ලොක් කරලා පස්සේ මම මේ දරව ඕපන් කරගන්නම්. ඕපන් කරගත්තාම වාට පේනවාද ඒ ලොක් එක දැන් ඉල්ලනවා. ඊට පස්සේ මට තියෙන එක් පාරයි, දෙපාරයි, තුන් පාරයි, හතර පාරයි.
ඉතාස පෝන එක අල්ලොක් වෙනවා. ඒතුවාට පේනවාද? ඒක නිකන් හිතා ගන්නව කාටත් එම මේක ලොක් එකක් වැතිලා තියෙනවද කියලාවත් එහෙම කාටවත් ඒක හොයා ගන්න විදියක් නෑ. ඉතින් මම හිතනවා ඒක ගැන ඔයාලට පැහැදිලි කියලා. ඉතිවාස වලට පුළුවන් කෙලිම වගේ ඇප් ලොක් එක, ඒ කියන්නේ ලොක් එකක් ඇතිලා ඔයාගේ ඇප්ලිකේෂන් එකම ලොක් කරලා තියා ගන්නත් පුළුවන්. ආපහු යනකොට ඔයා දාපු කීබෝඩ් එක මේ විදිහ දාලා පස්සේ ඒක අන්ලොක් වෙනවා. ඉතින් පස්සේ ඔයාලට පේනවාද මෙතනින් ඇප් ලොක් එක ඔයාලට පේනවාද? ඇප් ලොක් එකට ගිහලා පස්සේ ඔයාගේ කැමති ඇප්ලිකේෂන් ඔයාලට පුළුවන් මෙතන ලොක් එකක් කරලා තියාගන්න. ඇප් ලොක් එකක් ඇතිලා ඉතින් පස්සේ ඔයාලට පේනවා මෙතන කොන්ටැක්ට් එක, ඊට පස්සේ ඔයාගේ ගැලරිය වගේ පේනවාද? මම ගැලරියත් ලොක් කරලා පස්සේ ඊට පස්සේ එතන ඔයා කැමති විදිහ මෙතන දාලා පස්සේ මෙතන ඔන් කරන්න. ඉතින් පස්සේ තමයි ඔන් කරොත් තමයි ඔයාලට ඒ ලොක් ටික වැටෙන්නේ. ඉතින් පස්සේ ඔයාලට පේනවා මෙතන සෙටින් එකකට ගියොත් එම ඔයාලට පුළුවන් මෙතනින් පාස්වර්ඩ් එක මෙතන චේන්ජ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන රීලොක් ඔන් ස්ක්‍රීන් ඔෆ් මේක දාන්න, ටික් මාක් එක දාන්න. දාලා පස්සේ සෙටින් එක කිසිම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි එක තමයි ඇප් ලොක්, දෙවෙනි එක තමයි ඔයාගේ ස්ක්‍රීන් එක ලොක් වෙන. ඉතින් ඔයා ඒ කැමැතිට සටිස්ෆයි විදිහට අනිවාර්යෙන් එක ලොක් එකක් දාන්න ඔයා කැමති නම් විතරක්. ඉතින් ඒ දානකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ ෆෝන් එකේ සෙටින් එකයි ප්ලේ ස්ටෝර් එකයි ඔක්කොම ලොක් දාලා තියන්න. බැරි වෙලත් එහෙම ඇප්ලිකේෂන් එක ඩිලීට් කරොත් එම ඔයා දාපු ලොක් එක කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ ෆෝන් එකේ සෙටින් එක ඒ වගේම ප්ලේ ස්ටෝර් එක අනිවාර්යෙන් ලොක් කරලා තියාගන්න. ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක කාඩ් එක ඩිලීට් කරන්න බෑ. කවුරු හරි සැක හිතනොත් එම ඇප්ලිකේෂන් එක ඩිලීට් කරොත් එම ඔක්කොම ඉවරයිනේ. දැන් ගැලරියට ලොක් එකක් දැම්ම. අපි බලමු එක ලොක් එක වැටිලා තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලට පේනවාද මම දාපු ලොක් එක මෙතනින් වැටිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන කරන්න තියෙන මේ විදිහට හතර පාරක් විතර ක්ලික් කරනවා. එක පාරයි, දෙපාර, තුන් පාර, හතර පාර. ඒ පාර දාපු ගමන් කෙලින්ම අන්ලොක් වුණා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔයාලා කැමති නම් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. මේ ඇප්ලිකේෂන් එක ඔයාලා දැනටමත් පාවිච්චි කරනවාද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ලයික් කරලා දාන්න, channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එක අපි හමුව ඔයාලට සුබ දවසක්. තව එකක් ඔයාලට මතක් කරන්න ඕන. සමහරක් වෙලාවට මේ ඇප්ලිකේෂන් එක බග් එහෙම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තර්ඩ් පාටි ඇප්ලිකේෂන් එකක් නිසා සමහරක් වෙලාවට එහෙම පොඩි පොඩි බග් එහෙම ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒව ගණන් ගන්න එපා. තර්ඩ් පාටි ඇප්ලිකේෂන් එකක් නිසා